රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනපති රනිල් විවෘත කරයි ප්‍රධාන විපක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි තමාට එදා කැමැත්ත දුන්නා නම් ශ්‍රී ලංකාව ගොඩ අරන් ජනපති රනිල් කියයි සම්බන්ධන් එක්ක දුටු පොදු සිහිනය කෙසේ හෝ ඉටු කර ගන්න බවත් රනිල් කියයි. රනිල්ගේ රාජාසන මේනියාව පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙයි. රාජාසන කතා වහන්න 122න් 109යි 13ක් නැහැ. ලෝක වාර්තාවක් තියන්න හදන රනිල් ගැන විමල් කියන කතාව. බුකර් සම්මාන උළෙලට සුදුසු රනිල්ගේ වැඩ ගැන අනුර ප්‍රියදර්ශනත් කතා කරයි. අපි ෆෙඩරල් අරන්මයි පස්ස බලන්නේ විග්නේශ්වරන් කියයි. අපි ෆෙඩරල් ක්‍රමයක අරගෙන තමයි පස්ස බලන්නේ. මහා සංගරුවන 13 ගිනි තබයි පාංශකූලයක් දෙයි. බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගනි. පසුව අපමත මුදා හරි. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව තෙල් විදුලි වරාය ජල වෘත්තීය සමිති කොටුව වට කරයි. රනිල්ට අනතුරු අඟවයි. උසස් පෙළින් පසු බද්දට එරෙහිව රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක්. උද්ඝෝෂණයත් සමග ආණ්ඩුවෙන් බද්දට සංශෝධන. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. නවවැනි පාර්ලිමේන්තුවේ 4 වෙනි සැසිවාරය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රාජාසන කතාව පවත්වමින් ඔහු ප්‍රකාශ කළේ තවත් වසර 3ක් ඇතුළත රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් සහ තමන් දුටු පොදු සිහිනය කෙසේ හෝ ඉටු කර ගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතාවේදී අවධාරණය කළා. රාජාසන මේනියාව ලෙස කෑගසමින් නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සම්ප්‍රදායනුකූල ලෙස කතානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන යාම සිදු වුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණෙන අවස්ථාවේදී නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සිය දැඩි විරෝධය පළ කළා. එලෙස ජනාධිපතිවරයාට විරෝධය පළ කළ නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් පසුව සභාගර්භයෙන් පිටව ගියා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මුලසුන හොබෝමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස සිය කතාව මෙලෙස ඉදිරිපත් කළා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා. අනතුරුදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. හැබැයි ගමන තවම ඉවර නෑ. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණ වැදගත්කම තව අවුරුදු 2-3කින් බොහෝ දෙනෙක්ට අවබෝධ වෙයි. සමාජයේ සියලු කොටස් වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5-6ක් කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. ඍණ ආර්ථිකයක් සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නේ. 2023 අවසානයේදී ධන ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දී බංකොලොත් තත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැගීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම් ඊටත් කලින් මේ අර්බුදය ගොඩෙන්ට අවකාශ සැලසෙනවා. අද ලංකාවේ ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩක්. වහාම කලියුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ලෙඩා අසාධ්‍ය තත්වෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණෙන් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. සොරකම් කළ වත්කම් යලි සොයා ගැනීමේ ප්‍රයත්නේ මේ පනතට ඇතුල් කරන්න අපි පියවර ගන්නවා. ආර්ට් සම්බන්ධයෙන් මැතිතුමත් මමත් පාර්ලිමේන්තුවට පත් වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සීනයක් තිබුණා. ඒ අප දෙදෙනා පාර්ලිමේන්තුව තුල සිටියදී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමයි. ඒ සීනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා, උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදී මේ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේම සහාය අපි බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒකීය රාජ්‍යයක් තුල උපරිම ලෙස බලය බෙදන්නට අප බලාපොරොත්තු වෙනවා. මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියෙකුට තිබෙනවා. දේශපාලන අරමුණ ගැන සිතන්ට අවශ්‍ය නම් රටේ මේ අර්බුදයේ මුදාගත් පසු ඒ ගැන හිතමු. ගෞතම බුදුන් වහන්සේ මෙන්ම මෙහෙම දේශනා කළා. තමාටම පහනක් වන්න. ඒ උපදේශ පිළිගනිමින් අපිටම පහනක් වෙමු. රටම එළිය කළ හැකි ඒ විටයි. ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටතදී മന്ത്രിවරුන් විවිධ අදහස් පළ කළා. ෆෙඩරල් ක්‍රමයක් අරගෙන මිස පස්ස බලන්නේ නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් ප්‍රකාශ කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඒ වර්ජනය කරමින් සභාගර්භයෙන් පිටතට පැමිණියා. එලෙස විරෝධය පළ කර මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. නරකම ප්‍රතිඵලය තමයි රටේ වංචා දූෂණ නැවැත්වීමේ පාර්ලිමේන්තුව තුළ දියත් කරලා තිබෙන බොහොම ශක්තිමත් වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඒ සමහර කමිටුවල සභාපති ධූරය දරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්. දැන් මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසා කමිටු 40ක් අහෝසි. ශාල පාප කර්මයක්. අද රජයේ සේවකයන්ගේ වැටුපෙන් බදු ගහනවා. ඒ වගේම විශාල බැංකු පොලි අනුපාත අය කරනවා. මෙහෙම වෙලාවක අපේ රටේ වැඩ බලන ජනාධිපති, පත්කල ජනාධිපති, ජනවරමක් නැති ජනාධිපති ලෝක වාර්තාවක් තියන්න යනවා. අඩුම කාලයක් තුල වැඩිම ප්‍රමාණයක් පාර්ලිමේන්තු වාර අවසන් කරලා වැඩිම රාජාසන කතා ප්‍රමාණයක් පැවැත්වීමේ ලෝක වාර්තාව තියන්න යනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් එතුමට ඒ වගේ වාර්තා තියන්න ඉඩ දීලා බලන් ඉන්න ඕනේ නැහැ මේ රටේ පාර්ලිමේන්තුව. ආණ්ඩුවට ජනමතයට පිටින් වුණට වැඩ කරන්න කිසි අයිතියක් නැහැ. පාර්ලිමේන්තුව තුල තිබෙන බහුතර බලය පාවිච්චි කරලා ගන්න සිදු ක්‍රියාමාර්ගයට අපි ඉඩ තියන්නේ නැහැ. අපි අපේ විරෝධය ඉදිරිපත් කරන විතරක් නෙමෙයි, ඒකට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව උත්තර හොයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට තාම පේන්නේ උත්තර වෙනුවට දීර්ඝ සහ කෙටි කතා රචනා කරමින් ඒවා කියවමින් ඉන්න ගතියක් තියෙන්නේ. ඉතින් මේක හොඳයි බුකර් සම්මානය ගන්න මිසක් රට පාලනය කරන්න නෙවෙයි. එතුමාට පළවෙනිම කියන්න ඕනේ එතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික මැතිවරණයක් තියෙනකොට. එහෙම තියදී පාර්ලිමේන්තුව කල් තියනවා කියලා කියන්නේ එතුමා ෆේල් කියලා පිළිගන්නවා කියන්නේ. මොන විදිහේ ඡන්ද ප්‍රතිඵලය ආවත් එකක් ෂුවර්. ඒ තමයි ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පිළ පරාදයි. මේ අතර රාජාසන කතාවෙන් අනුතු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. හැබැයි ওই 13 වෙනි තව සංශෝධනය මේ ඉම්ප්ලිමන්ට් කරන්නේ එක හොඳයි. නමුත් අපි අපේ ප්‍රශ්නවලට ඒක විසඳීමක් නෙමෙයි. ඒ කියන්නේ ඒකීය රාජ්‍යයක් තියෙනකොට මැජොරිටි කමියුනිටි සිංහල මිනිසුන්ගේ අදහස තමයි මේ ආණ්ඩුවෙන් ඉෂ්ට කරන්නේ. අපේ දේවල් කරන්න බැරියයි. ඉතින් ලොකු ස්වාමින් වහන්සේලා ලොකු බිරිසම් මේකට විරෝධය දක්වලා තියෙනවා විශේෂයෙන්. ඒ හතර දෙනාටම මේ මහානායක තේරෝ හතර දෙනාටම මම ඕපන් ලෙටර් එකක් ලියනවා දවස් දෙකක් තුනකින්. ඒක එයි පත්තරේ එතකොට බලා ගන්න. රජයේ පොරොන්දු වෙලා ඉවරද මේක 13 දෙනවා කියලා? ඒගොල්ලන් පොරොන්දු වෙච්ච එක ඇත්ත. නමුත් මැද මොනා වෙයිද කියලා මට දන්නේ නැහැ. දෙනවා කියලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ගන්න තමයි බලාපොරොත්තුව. ගන්න තමයි නෙමෙයි මේක දෙන්න තියෙන දේවල්. දකින් ආරම්භ තමයි පස්ස බලන්නේ. අපි ෆෙඩරල් ක්‍රමයක අරගෙන තමයි පස්ස බලන්නේ. 13 බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය දරන උත්සාහයට අද මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් එල්ල වුණා. නායක ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් පෙරටු කරගත් මහා භික්ෂු පෙරමුණක් අද පාර්ලිමේන්තුව අභියසට පැමිණෙන අයුරු දක්නට ලැබුණා. මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන හිමියන්, පූජ්‍ය වලවා හැංගුණවේ ධම්මරතන හිමියන්, පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන්, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සහ පූජ්‍ය ඕමල්පේ සෝපීත් හිමියන් නායක ස්වාමින් වහන්සේලාද විරෝධතාවයට එක්ව සිටියා. අද පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානය අසලින් මහා සංඝරත්නය මෙම පාගමන ආරම්භ කළා. ඒ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහා සංඝරත්නයේ විරෝධය පළ කරමින් පාගමන ආරම්භයත් සමග ඊට පොලිසිය නෙල්ල වූයේ දැඩි බාධාවක්. කෙසේ වෙතත් පොලිස් බාධා මැද පොල්දුව මංසන්දිය අසලට පැමිණි මහා සංඝරත්නයේ පාගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළා. එෙහිදී පොලිසිය මාර්ග බාධක යොදා පාගමන අවහිර කළා. එම අවස්ථාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. සංඝයා වහන්සේලා විසින් ජනාධිපතිවරයාට බාරදීමට ගෙන ආ සංදේශයක්ද බාරදීමට පොලිසිය ඉඩ ලබා දුන්නේ නැහැ. අනතුරුව මහා සංඝරත්නය එම ස්ථානයේ සිටම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් ලියවිල්ලක් මෙලෙස පුළුස්සා දැමුවා. සතියක් ඇතුළත ලබන බදාදා වෙනකොට අපි අනුරාධපුරෙන් පටන් ගන්න අපි ආපහු මිහින්තලයට යනවා නැත්නම් මට මෙච්චර කියන්නේ ඔබතුමාට ඕක ජනාධිපතිතුමාට දෙන්න බලයක් තියෙනවද කියලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ මේක නෙවෙයි. සුමන්තරෙන්වත් ඉල්ලපු නැති ඒ දෙන්නවත් බලපෑම් කරේ නැති එදා සමීඳන් අපි බොහොම සහජීවණයෙන් ජීවත් වෙච්ච රටක ඇයි මේ නැවත වරක් ජාතිවාදී අර්බුදයක් නිර්මාණය කරලා මේ රටේ තිබිච්ච සාමකාමී වටපිටාව නැති කරන්න කල්පනා කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔහුගේ ඒ හිතම ක්‍රියාත්මක කරමින් ඔහුට මේක කරන්න බෑ, මේ කරන හානියට මේ කරන්න යන හානියට කිසිසේත්ම ඉඩ දෙන්න කටයුතු කරන්න එපා කියලා මේක ඉන්න 225ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට අපි තරේ ගියා සිටිනවා. එහෙම කරලා නැවත පන්සලට ගමට එන්න විතරක් හිතන්න එපා කියන එක අපි ඇයට කොහොම අවධාරණය යොමුව දීපත් කරනවා. මේ වෙලාවේදී අපි අපේ දෙමළ සහෝදරයන්ට කියනවා, මුස්ලිම් සහෝදරයන්ට කියනවා, සිංහල සහෝදරයන්ට කියනවා අපි ජාතිවාදී නෙමෙයි ආයිබෝවන්. ඇයි මෙච්චර හමුදාවක් අපිට ගහන්න එක අපි අනුන්ගෙන් කන්නේ අපේ රටේ ජනතාවගෙන් කන්නේ ඒ හින්දා තමයි අපිට කැක්කුව තියන්නේ. මේ කාරණාව ඉටු කරන්නට ඔබ තවදුරටත් ක්‍රියාත්මක කළොත් මේ රටේ බිහිවුණු මහා දේශද්‍රෝහියා රනිල් වික්‍රමසිංහ බවට පත් වෙනවයි කියන බව ඉතාමත් පැහැදිලිවම ජනසම්මතය ප්‍රකාශ කරනවා. නිකන් හිතලා බලන්නකෝ ලංකාවේ O level විභාග 9ක් තියන්න පුළුවන් වුණොත් A level විභාග 9ක් තියන්න පුළුවන් වුණොත් ඒ විභාග 9 තීන්දුව කරන්න වෙන්නේ පාස් එක හරි මාක් එක හරි ඒ රාජ්‍ය විසින් වුණොත් මොනවා වගේ තත්ත්වයක් ඒද කියලා මිහින්තලෙන් අපි සංඝ සමුළුවක් ක්ලාස්ටි කරනවා. මේක රට පුරා අරන් යනවා. බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිතියත් බහුජන සංවිධානත් අද දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තෙල් වරාය විදුලි සහ ජල වෘත්ති සමිති අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. Rani ಬಗೆಗಾವ ಪುಕುತ್ತಿರುವ ಬೇಕ ಕರನ್ನಕುವ ದೇಶ ಬಂದು ಭುವನ್ನ ಕಾಗುವತುರ ವಹಾಮ ಮೇ ಬದು ಬಣದ ಹೋಸಿ ಕರಂಡೋಣ ಏಕ එහෙම අවශ්‍ය නොකරත් අපි 1000 සිට අපි සියලු දෙනා සමස්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගය අනුගමනය අදාළ වෙන්නේ නැහැ රනිල්ගේ හිට්ලර් කතා රනිල් හිට්ලර් උනත් අපිට වැඩක් නැහැ මුසොලිනි උනත් අපිට වැඩක් නැහැ අපි සියලු සහෝදරයෝ එක්ක කරලා ගෝඨාභය පරාජය කරලා නගරය පරිහන්තය සටන ජයග්‍රහණය කරා ඒ වගේ තමයි මේ සටනත් රනිල් වික්‍රමසිංහ පස්සට ගියේ නැත්නම් රනිල් වික්‍රමසිංහව ගෙදර යවලා Ranilගේ මඩ කණ්ඩායම් වලට නෙමෙයි මේ පොලිසියට ඒක නවත්තන්න බෑ කියලා. කොළඹ කොටුව අවට පොලිස් ආරක්ෂාව දැඩි කර තිබූ අතර යුද හමුදාවද කැඳවා තිබුණා. ජල ප්‍රහාරක රථ සූදානම් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා. දනින් වැටිලා බිම වැටිලා ජීවත් වෙන්න බැරි මට්ටමක ඉඳගෙන බදු ගෙවන්න බෑ බදු ගෙවන්න නෑ අන්න ඒකයි මේ හැමෝම එකතු වෙලා රජයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට කියන්නේ මේ මිනිස්සු හූරා කන එක නවත්තන්න ඒ ලෙවල් විභාගේ 17 වෙනිදාට ඉවර වෙනවා 17 වෙනිදා සිට මේ මර්මස්ථාන අකර්මණ්‍ය කරලා රනිලගේ බදු පනත අකුල ගන්නතුරු අකණ්ඩව අපි මේ රටේ සේවා නවත්තලා ඉවරලා දැවැන්ත වැඩ වර්ජනයට ප්‍රවිෂ්ඨ වෙනවා මේ අතර අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් සහ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිටදී තොවිලයක් සංවිධානය කර තිබුණා. අද පෙරවරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ සියලු සමාගම් නියෝජිතයින් පස්වරුවේ හයිට් පාර්කෙදී ඒකාබද්ධ රැලියකට සහභාගී වුණා. බදු පනතට එරෙහිව විරෝධතා වැඩ වර්ජන උද්ඝෝෂණවලට සහභාගී වූ වෘත්තීය සමිති අද පස්වරුවේ කොළඹ හයිට් පාර්ක් පිටියේදී ඒකාබද්ධ රැලියක් පවත්වනු ලැබුවා. මීට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. ආර්ථිකයේ බරපතල විදියට කඩා වැටලා තියෙන මොහොතක ජීවත් වෙන්න බැරි පක්ෂයක් තියෙන මොහොතක මාසික වැටුප මාසයක් ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන මොහොතක උපයන ඒ සොච්චම් වැඩුකට බදු ගහලා තියෙනවා. මේ තත්ත්වෙට මේක අද දැම්මේ වෘත්තිකයෝ නෙමෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ පවා මේ වෙනකොට 100කට ඉක්ම වූ සංඛ්‍යාවක් රට අතහැරලා ගිහිල්ලා අවසానයි. මේ රටේ පාලකයන්ගේ ඇස් ඇරිය යුතුයි. බොරුවට වහගෙන ඉන්නවනම් අපි ඇහැට ඇඟිල්ලෙන් ඇනලා හරි ඇස් හැරලා තියාගන්න කටයුතු කළ යුතුයි. මේ රටේ ඉන්න වෘත්තිකයෝ කරුණා කරලා මේ ඉන්න ප්‍රමාණයවත් රඳව ගන්න කටයුතු කරන්න. එහෙම නැති වුණොත් අපි ඊළඟ පියවරවල් වලට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා. මේ අපි ජාග්‍රහණයෙන් විස මේක කළවර කරන්නේ නැහැ. සාධාරණ පනත වහකුලා ගත යුතුයි. එසේ නොකරන්නේ නම් නුදුරුදු අනාගතයේදීම ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් මේ සියලු රටම කර්මන්නේ කරලා නම් ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒ සඳහා මේ වෘත්ති සමිති සංධානය පරාධිකාරීතුළු සියලුම සංගම් ඒ සඳහා ආයෙත් දෙපාරක් හිතන්නේ නැහැ. ආරම්භය විතරයි අපි ආණ්ඩුවට කියනවා තවන් දෙන්න. එහෙම බැරි නම් හෙට දවසේදී මහා බලයක් වෙලා මහා රැල්ලක් වෙලා මේ ආණ්ඩුව උඩින් යන්න මේ පාලකයේ උඩින් අරගෙන යන්න මේ සූදානම් මේ බදු ප්‍රතිපත්තිය තමන්ගේ හෙන්චයන්ට තමන්ගේ ගජමිතුරන්ට වංගු දාන්න හදලා තියෙන බදු ප්‍රතිපත්තිය වෘත්තිකයන්ව බිත්තියට හේතු කළා බෙල්ලමිරි කළා ඒ අයගෙන් ගන්න පුළුවන් උපරිමය ගන්නකොට තමන්ගේ ගජමිතුරන්ට වංගු ගහලා හැංගිලා ඉන්න පුළුවන් බදු ප්‍රතිපත්තිය පිරිමි මිසී තමයි ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකයා වෙලා තින්නේ ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමෝ ලැජ්ජ නැද්ද මේ රටේ පාලකයන්ට තමන්ගේ වෘත්තීය සමිතියවත් හරියට කරගන්න බැරි කෙනෙක්ට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය එළියට දක්වන්න ඉඩ දීලා තියෙනවා ගම්වල හෙන ගහනකොට එළියට දානවා මුගුරක් යකඩ පොල්ලා හෙන ගහන මුගුර බවට පත් කරලා තියෙනවා 1980 මහා වැඩ වර්ජනයට එහා ගිය වැඩ වර්ජනයක් කැඳවන්න පාලකයන් අපේක්ෂා කරනවා නම් ඒ වැඩ වර්ජනයට නායකත්වය දෙන්න රජයේ වෛද්‍යවරයෙකු සංඝයේ විදියට වෘත්තිකය විදියට අපි ලෑස්ති අද ලංකා බැංකු සේවක සංගමයේ ඇඩියට අපි මේ රටේ සියලුම බැංකු 12මාරට වහලා වැඩ වර්ජනයක් කරලා තමයි අද හයිට් පිටියට ඇවිල්ලා ඉන්නේ 156ට පුළුවන් ද අපිව නවත්තන්න. මල්ටි බැරල් රොකට් ලොන්චර් අරන් වරෙන් අපි මේ අරගලය නියත වශයෙන් දිනලා තමයි පස්ස බලන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට බබා හම්බෙන දවස අත ළඟ ලහි ලහියේ ගැසට් එකක් ගහලා මූල්‍යමය නොවන දේවල් අදු වලින් අයින් කරනවා කියලා. රනිල්ගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණු වෙලාද? එහෙම උණු වෙන්නේ නැහැ. පොඩි ලොසින්ජර දෙනවා, සටන යට දාන්න හදනවා. හැබැයි අපි කියනවා මෙදාපාර මේ සටන එහෙම නවත්තන්න බෑ. සටන ඉවර වෙනකන් වෘත්තිකයෝ දිගටම අරගලයට එනවා. රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන පුද්ගලයන් සඳහා උපයන විට බදු අය කරන ආකාරය පිළිබඳ සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති අතර මෙම චක්‍රලේඛයට අනුව මූල්‍ය නොවන වියදම් සඳහා බදු සහන හිමිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සෙඹලාපිටිය ප්‍රකාශ කළේ. පෙර තිබුණේ රුපියල් ලක්ෂ 2කට අඩු ලක්ෂයට වැඩි වැටුපක් ලැබුණ කෙනෙක්ගේ නිල නිවාස ලබා දීම සඳහා රුපියල් 20000ක් හෝ දීමනාද සහිත වැටුපෙන් 12.5ක් ටැක්ස් වෙන බවට. දෙකට වැඩිය වැටුපක් ලබන කෙනෙක්ගේ රුපියල් 40000ක් හෝ මුළු දීමනාවේ 12.5ක් ටැක්ස් වෙන විදිය. දැන් ඒක වෙනස් කරා මුළු දීමනාව නෙවෙයි මූලික වැටුපෙන් 12.5ක් ලෙස මේ කණ්ඩායම් දෙකම එක තැනකට ගෙනාවා. ගෘහ භාණ්ඩ සහිතව මේ නිවස ලැබිලා තියෙනවා නම් රුපියල් 5000ක් හෝ දීමනාද සහිත වැටුපෙන් 2.5ක් ටැක්ස් වුණා. ඒක බිඳු බවට පත් කරලා තියෙනවා. එන්ජින් ධාරිතාවේ 1800ට අඩු වාහන පාවිච්චියේදී වාහනයට රියදුරු සහ ඉන්ධන සඳහා රුපියල් 50000ක් බදු වීමක් තිබුණා. 1800 වාහනයක් නම් රුපියල් 75000ක් දක්වා. දැන් අපි වෙනස් කරා නින්දාරිතාව 1800ට අඩු වුණත් වැඩි වුණත් රුපියල් 50000ක ප්‍රමාණයට සීමා කරා. ඉන්ධන දීමනාව 100%ක්ම වද්දට යටත් වුණා. ඒක 125 දක්වා අඩු කරනු ලැබුවා. දුරකථන දීමනාව 100%ක්ම වද්දට යටත් වුණා. ඒකත් 125ක් දක්වා අඩු කරනු ලැබුවා. විශේෂ සහන යටතේ ඔවුන් ණයක් ලබාගෙන තිබුණා නම් ඒ ලැබුණු විශේෂ සහනයෙන් 50%ක් ටැක්ස් වුණා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. ඒ ලැබෙන සහනය මින් ඉදිරියට ටැක්ස් වෙන්නේ නැහැ. රාජකාරී වාහනය පෞද්ගලික භාවිතා කිරීමේදී නිලධාරියෙකුගේ කිලෝමීටරයකට රුපියල් 25ක අය කිරීමක් කරනු ලැබුවා. ඒ අය කිරීම සීමා රහිතව භාවිතා කරපු ආකාරය අනුව අය වුණා. දැන් අපි වෙනස් කළා ඒක. රියදුරු රහිතව මේ වාහනේ භාවිතා කරනවා නම් උපරිම අය කරන්නේ රුපියල් 20000 දක්වා පමණයි. රියදුරු සහිතව භාවිතා කරොත් රුපියල් 30000කට උපරිමයේ යටත්ව මේක භාවිතා කරන්න. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.